මම දැක්කා අපි දකිනවා මේ යම් චෝදනා සම්බන්ධයෙන් කතා කරනවා, යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන්. ස්වභාවික යුක්ති රීතිය නැත්නම් natural rule of natural justice කියලා දෙයක් තියෙනවා. මම හිතනවා ඒ කතා කරන කට්ටිය ඒ අනුව ක්‍රියා කරොත් හොඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ, ඔය යුද්ධයේ තියෙන සමයේ කිව්ව චෝදනා සම්බන්ධයෙන් වුණත් මම මගේ රට වෙනුවෙන් මම කරේ වෙන දෙයක් නෙමේ. මම ගියේ මගේ රට වෙනුවෙන් මට ලබා දුන්න දේ මම කරේ. මම අතිගරු ජනාධිපතිතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. එතුමා ගත්ත එඩිතර සහභාගී තීරණය මා යුද හමුදාපති පත් කරන්න මම දන්නවා. පෞද්ගලිකවම එතුමාට විශාල අභියෝග එන්නේ නැති, ඉදිරියටත් එන්න පුළුවන්. ඒ ඔක්කොම හැමුවේ අතිගරු ජනාධිපතිතුමා පත් කිරීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මට එන අතීතයේත් මේ වගේ චෝදනා ආවට අපි නොසැලී ඉදිරියට ගිහිල්ලා අපි මේ යුද්ධ කරේ මගේ රට වෙනුවෙන්. ඉතින් මේ රට වෙනුවෙන් මොන චෝදනා ආවත් ඉදිරියටත් ගිහිලා මගේ ජීවිතේ පරිත්‍යාග කරලා හරි රට ආරක්ෂා කරන්න මං කැපෙලා ඉන්නවා කියලා කියනවා. නමුත් මේ දේශපාලඥයන් මේ නගන චෝදනා විශේෂයෙන් උතුරේ දේශපාලඥයන්. ඔව්, උතුරේ දේශපාලඥයන්. මේ වෙනත් කොටසක් නෙමෙයි, අපේ ජාතිය, අපේම රටේ ශ්‍රී ලාංකිකයන් අපි ආරක්ෂා කරගන්න ගියේ. ප්‍රාණඅපකරුවන් වශයෙන් ශ්‍රී ලාංකිකයන් සමූහයක් උතුරේ එක් කොටසකට සීමා කරගෙන තිබීමේදී සහ තමුන් විසින් පාලනය කරමින් එල්ටීටී ත්‍රස්තවාදීන් කරගෙන ගිය කොටස, පාලනය කරමින් සිටපු කොටස නැවත ශ්‍රී ලංකාව යටතට අත්පත් කර ගැනීමට සහ සිවිල් ජනතාව ඔවුන්ගේ මුදවා ගන්න කරපු මානුෂික මෙහෙමක් මේක. දමිළ ජනතාවේ පැත්තේ හිටපු කට්ටිය ඉතාමත් හොඳින් දන්නවා යුද හමුදාව මොන ආකාරයෙන්ද උන්ට සැලකුවේ. අපේ කණ්ඩ බොණ්ඩ දීලා, අපේ වතුර ටික දීලා, හරිද? ඒ වගේ ඒ අවස්ථාවලදී මේ යුද හමුදාවේ ආහාර ටික පවා දීලා, යුද හමුදාවට ලබා දීපු වතුර ටික දීලා තමයි අපි බලාගත්තේ. ඔවුන් හොතරම දන්නවා කවුරු කොහොම කතා කරන්නේ. මේ වෙන විට රටේ යම් කිසි මතයක් තියෙන උතුරේ හමුදා කඳවුරු සීමා කිරීමක් සම්බන්ධයෙන් ඒ තත්ත්වය ඔබතුමා ඉදිරියටත් කරනවා, හමුදා කඳවුරු අඩු කිරීම. නැද, යුද හමුදා කඳවුරු අවශ්‍ය ප්‍රමාණයට දැනට තියෙන තිබෙන තත්ත්වයට අනුව යොදවලා තියෙනවා. අපිට ලැබෙන බුද්ධ්‍යාංශ තොරතුරු අනුව හමුදාවට තියෙන රට ආරක්ෂා කරගන්න නම්, ඒ රටේ ඉන්න සියලුම ජාතීන් ආරක්ෂා කරගන්න නම් කඳුරු හෝ අපේ කළ යුතු සියලුම රාජකාරී කටයුතු සිද්ධ වෙන්න ඕනේ ඒ කට්ටිය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පරිදි. ඒ අනුව අවශ්‍ය හැම ස්ථානයකම අවශ්‍ය ඒව රාජකාරී ඉෂ්ට සිද්ධ කරන්න අවශ්‍ය ස්ථානවල අපි අනිවාර්යෙන් හමුදා යොදලා තියෙනවා.